අයිබෝවන් වාසනාවන්. සුබම සුබ උදෑසනක්වේවා අදරණිය දුවේපුතේ අදත් ගනිතේ දේශනය සමඟ ඒ ආත්මික වෙන්නට බලාපොරොත්වෙන් ඔබ ඉන්නේ. මම සූදානම් දැන් මෙතැන් සිට ඒ ගැන්නීම් කටයුතු කරන්නට. ඉතින් දව දවසම විභාගයට ලංවෙනවා. එන්න එන්න ලංවෙනෝ. එන්න එන්න තරඟබීම උණුසුම් වෙනවා. ඔබ වැඩ, ඔබ පමණක්නෙවේ ඔබගේ හවලු ඉහෙලියෝ ඔොඳටම වැඩ ඒ විත රක්නෙවේ මුළු රටේම දරු දැරියෝ වැඩ. ඉතින් විවිධ තරග තියනවා ස්ථා තරග තියනවා. ති ඒ ස්ා තරගවල සින්දු කියන එක සම්බන්ධ ව නර්තනය සබබන්ධව ඒ තරගවල ඒ තරගකරුවෝ තරගරන හැටි බල යග්‍රහණ කරන හැටි බලලා ඒ කුසලාන මොනහරි තෑගිබෝග ලබන හැි බලලා එම න් ක්‍රිකට් තරග ඒ තෑගිබෝග ලබන හැටි බලලා ඒ ජයග්‍රහණ බලලා ඔබත් නිතරම එතන ජීවත්වෙනවා ඒයින්නේ මම කියලා එක ඔබ කියලා. ඉතින් එවැනි තරගකට යන්නට අස්ස ඔබට හම්බුණාවන්න පුළන් හම්බුුණවෙන්න පුලන් නමුත් හම්බ වෙලා තියෙනවා මොකදද මේ සැර මේ තියන තරගේ මොකක්ද සාමාන්‍ය පෙළිවිපාගේ. මේ විභාගේ ජයගත්තම හැමෝම ඔබ දන්නකෙන හැමෝම කතාවෙන්නේ ඔබ ගැනයි. ජයගන්න බැරරිවුණුත් ඒ කතාවෙන්නේත් ඔබ ගැන තමයි. ඉතින් විභාගයට බොහොම ආසන්නයි. එන්න එන්න ලම් වෙන. එහනන් ඔබ හිතන්න ඕනමකක්ද. ඔබ ප්‍රතිඵාලයේ කිව්වත් නැතත් මොන විදිියෙන් හෝ හැමෝම දැනගන්න. ඉස්සර වගේ නෙවී දැන් දැනගන්න පුළන්. කොටින්ම ඔබේ ප්‍රතිඵලයේ සහරවිත ඔ රිසාස් ඔන්න දාලා තියනෝ දැන් ඉටනෙට්ට එක කියල කියදිරෑ දාහටෙ කුලාට දොලාට එකට. මුලින්මවාට ඔයාටක ගෙතරයිට හොයා ගන්න බැබ්ලොක්කල ඔක්කම ඔක්කොම ජෑම් වෙලා අර්ග මේක ගණ්ඩ විදික් නෑ හදිසේ සමහට දවල්ලන්න පුළො. ඉතින් ගඩ දෙය මුළු හැමෝම බල නොය වෙලා. කවරවරි නෑදැයි ඔබගේ නම්බස් ඉල්ලගෙන එක්වා අරන් කලින් තියෙන අරගෙන ඒ එෙන කතා කල කියෙන ඔන්න පුතේවාගේ ප්‍රතිඵාල. ො ඉදරගෙනයට කතාා කල කියනවා. මට ඔ ල සෑහ වෙලාගේ හිට ල ද න විදයට හැම දැනගන්න ොබේ ප්‍රතිපාල ඉතින් ම ග ලකු ව්‍යාපෘතියක් ජීවිතයේ වටිනම අවස්ථාව. වයාගේ ජීවිතේ ටර්න වෙන්න මෙතනනි. හැරවුම් ලක්ෂය හැරවීම මෙතනනි සිද්ධ වෙන්නේ. ඔබේ හැරවුම් ලක්ෂය සාමාන්‍ය පෙළ විභාග. පයි ශිෂතති කල ගොඩක් කලලාට අම්මලගේ භාගි කියෙලක්ක කිය න අමලට ඕන නි. දැන් සාමාන පෙළල කරන්න ඔබ ඕන නිසා. ස් පෙට න්නේ යම්කිසි විශේ ධාරාවක. සමහරට උසස් වෙල මගේ සහුදර ආචාරවරු උසස් පෙලු ගන්න ඒ ආචාරවරත් එක්ක මන් තර්ක කරලති නො මෙන්න මෙහෙම. මොකදද සමහර උසස් පෙලා ආචාරවරු මාත්ත එෙක කියලති නො පියල් මචන් මගේ පන්තිවල ළමයි මීක් අද්‍යයන්නමං එහෙමයි විනේතියන් ඉන්න කියලා. ඉතින් ඒකත සබාවල් මැද්දෙ කතා කරද තවත් ගුරුර ගොඩක් ඉන්න වෙලාවේ මම කියන ම සාමාන පෙ ආචරෙ මච. ම ඕොලල්ල ගන්නන බුරුවරෙක් න මචක්. එතකොට මට ඔය කතාව මෙහෙමයි කියන්න වෙන්න. දෙමච උඹට අපි හදලා ඒවපු ස්පිරි් එකක හොඳම කට්ටිය ඔතන ඉන්න. ඔය විශය ධාරාවඉන්න. එතට අපිට හම්බ වෙන එල මැත්ස් කරන්න යන්න න්න දරුවත් තම්බෙන බයෝ කරන්නේන දරුවත් තම්බෙන කෝමස් කරන්නේන්න ආට්ස් කරන්න න්න ලැම්වේජස් කරන්න ඉන්න එය ඊළඟට ක් බෙස් කර ඉ ක්ෂණ ේද කරන්නඉන්න දරුවත් හම්බ වෙන ඒ සියල්ල හම්බෙනන විතරක් නෙවේ සාමාන්‍ය පෙළ අතරමඇද නැවතිලා සාමාන්‍ය පෙළ අසමත් වෙලා සහර අධ්‍යාපන එක අයි බෝුවන් කියෙන දරුවත් හම්බ වෙනු ඒ සියල්ලො එකතු කරපු පන්තිය ක අපිඋගන්නවන්න එතකොට විනය පිළිබඳව අපිට තමයි අමාරුම රාජ්‍යකාරීය තියෙන්නේ මොකද යෞවනය වෙලත් නෑ නොවිත් නෑ වගේ එවැනි අමාරුම බොහොම භයානක මවදියක ඉන්න දරු පිරිසක් අපිට හම්බ වෙන ඉතින් ඒ නිසා අපිම තර්ක කලද හම ගුර පිගන්න කියපු කිය න්නත් පිගන්න අනේ ෝමච ම චර හිතුව තකේවේ ඔය කතාව හරි කියලා. මේකරට එකේ වෙන්න ඕන කතාව. ඉතින් ඒ ඔබ ගැන ඔබ ගැන අප එහෙමයි තර්ක කළේ. ඔබ අපි ඔසෝ අතැබු එහෙමයි. ඉතින් ඒකෙන් ඉහලට පයින ඒ ඉහල යන්න පිරිස අතරට ඔබ එකතුවෙන්න ඒ ඔසවා අතැබීම උපරම් ප්‍රයෝජනය ඔබගන්න ඉතින්. දැන අද ඇති කටගැස්ම. මොකද මම හඳුන් නොගැන්නවා මේ මුලින් පොඩ්ඩක් කතා කරන්න ටිකට කටගැස්ම කියලා. ඉං එහා යන්නේ අපි එහාට ගිහිල්ල අපේ විෂය කරුණුවලට. ඉතින් අද දවසේ මොනාද අපි කතා කරන්නට බලාපොරොත්තුවනපු තේදුවේ. අද දෙවනවාරි දැම් අිතුන් වන වාරි පාඩම් ත්‍රිකෝනමිතිය බොහොම බරපතල ඒකකැත් කරලා වසන්කල් නිර්මාණ ප්‍රධානම පාඩම් දෙකක් අවසන් කල තියන්නේ දෙකේ තමයි වටිනම දේවල්ටික තියෙන ඒ ඉතිරි ඒට යන්න කලින් සබාවිධාව මේ ළංඟළඟම ඉන්න තියෙනවා ඒට යන්නට කලින් අපි දෙවන වාරල්ලිමක්තිමට දෙවනවාරය වර්ගජ සමීරන වර්ග සමී කරන කරන්නට කියලා ස්කයා වන් කඩ කඩක්න් කියලා කිවොත්ක්න් වර්ගජ ප්‍රකාශන වර්ග ප්‍රකාශන ක් නි ක්ස්පේන්ස් ගැනතාගන නාට්්‍යි කණය දහෙම නිකම් භයනක මූුණක්ධාන ඉනාවෙලා නිකන්නේ ්‍රම් මූුණ ප්‍රකාශන ඒ ප්‍රකාශන ඉදිරිපත් කරන්න පුළන්න්යි බොහොම බාව ප්‍රකාශෙන් ඒවත් එකයේ දිනන හැටිගන් ඔබ දන්න ඔබ හලතියන රයිට් ඒවා අපි දෙවුණුව පසුව කතා කරම එන අද පාඩමට යන්නට අපි සූදානම් ඔබත් සූදානම් පාඩමට යන්නට වර්ගජ සමී කරන මා ස්කවශ පිළිබඳව තමයි මේ ඇරම්ඹෙන්න්නට යන්නේ කතා පොත ඉතිං ඕලවල් දෙදස් විසි තුඋන විසි හතර ඉතින් ඔව දන්නවා ඒව නම්කිෙරිණය කියලා නව දැන් කතා කරන්නට යන්නේ ඒ පිළිබඳවායි වර්ගජ සමී කරන වර්ගජ සමීකරණයක සම්මත ආකාරය පුතේ දුවේ සම්මත ආකාරය එතකොට වර්ගජ සමීකරණය එක සම්මතා ආකාර මොනවාද සම්මතා ආකාර මොනවාද මේ තියෙන්නේ x වර්ගේ දන Bx ද C සමානයි බිදුව මේකට කියනවපුතේ x වර්ගපදේ A වර්ග x මේක කියනවා x පද ද C මේ කියනවා නඇත පදේ xවර්ගපදේ x පදය නියතපදේ එතකොට. Xක්වර්ග පදයේ සංගුණකයට අපි කියනවා මෙතන්දි A කියලා. එක් පදයේ සංගුණකයට අපි කියනවා මෙතෙන්දි B කියලා. නියත පදයට අපි කියනවා මෙතෙදි C කියලා. එතකොට පුතේ දේ දැන් සංගුණකේ කියනම කද සංගුණකේ කියලා කියන්නේ ඉදිරියේ තියන අගය කියද කියන එක ඉලක්කම්වලින් දැම් ම ඉලක්කම එක දනවෙන්න පුළන් රිනවෙන්න පුළන්. මෙහි එක් අනු, විචල්ලයක් හෙවත් අනඥාතයකි අන්්‍යාත ලියගැන්න ගියත්තියක් කරතරයි වගේ අඥ්‍යාකොන්් ්්‍ය පිපං්ඥා නිකං මං්යොක්ක එක ඒ කොම්ප්ඥවීදය එතොට අනඥාතය. එක්ෂෑනු විචල්ලයක් හෙව අ්ඥාතක දෙ විචල්ලයක් අන්‍යාතයක එක වමෙන් කරලත් කතා කරන්න පු ලොව දැනට හොම ගම. ඔය ඇති ඒ බි හාසී යනු නියතයන් වේ. එත ගොට පුතේ දේ දැන් අපි තව විස්සරහටයන. වර්ගජ සමීකරණයක් විසදිය හැකි ආකාර වර්ගජය සමීකරණයක් විසදිය හැකි ආකාර එතකොට සාධක භාවිතයෙන් සූත්‍රය භාවිතයෙන් වර්ගපූර්ණයෙන් වර්ගපූර්ණයෙන් බලන් ඔන්න පැටන්ස් තිික සූත්‍ර භාවිතයෙන් වර්ගය සමීකරණන විසඳීම මුලියීම කතා කන. ම ර ධා හරන වර්ග මලබී ර්ගරෙන හතරයේසි බෙදීම දෙකයියේ. ඉතින් මේක ඔයා කට පාඩම් කරගන්න. කෝ අපි කියල ල න මං හහිමින් ක කියන ඉ පස වේගෙන් කියනවා ඔඇත් පස අතතිිකල කියන්න ඕන තනයෙන් ගෙදර නයම ඉන්නවා වෙන්න පුළුවන තනිියෝම ැනෙදෙන් පඩන් කරන්න ත නිකටිය නද ඔ දැ පාඩක් කරන තැනකන වාද දැ දේශනය හමින් ්‍ය පේටවිකේ බලමිින් එත ගොට අවක්තන කයන් මෙන් බල්මං ඉස්සල්ස් ලෝකයන්න හගන්න එක් සමානයි රිනබී ධනහෝරින වර්ගමූල බීවර්ගය රින හතරයි ඒ බෙදීම දෙකයි ඒ මට ඇස්පීට් කියනු එක් සමමාය රින බී ධනහෝරන වර්ගමූල බීවර්ගයරින තරයි ඒසි බෙදීම දෙකයියේ බ තගඩා ස්වී් කියනු එක්සාන රි බ නෝරෙන වර්ගමුල බවිර්ගෙන හතරයි බදීම දෙකයි ප දෙෙන් කියනෝ මගේ ඇර ගනිිත ගීතයි ගණත ගීතයේ මගේ හලා ඇති මගේ ඔය ගීත ගෝඩක් තියනෙනවාන ගත හැදල්හක් මගේ ු චැනල එකට පියල්සන රන්න කියන චැනල එකට ගෙවොත් එකවට අහන්න පුලන් මම ලියපු මම කියපු වෙන අයවිසින් මියසික් කරපු ඔය සිින්දවාගේ එක විශේෂය ගණිත ගීතේ මැත්ස් ගැන කියනන්නේ මැත්්ස් ඇතුල තින් පේ හැටි මගේ මිත්‍රෙ කොය මේ ප්‍රදිී්ගුණ සකරලලා ඉංජිනය කෙක් අපියක් එකටගෙනගත්තුයාලු මැත්ස් කරපුලල්ල පිකට ඉතින් එ කිව්වා පියල් සිින්දුව මාර මාර ගැඹරක්තේ නව කියල කිව්. හර මාර ගැරතින මේ ඇතිින් මේක ඇතුලතිින් හිතුවම පාඩම ලමෙක්ට පුලුවන් කරගන්න හරි පිටුව හලක් වෙනවා කියල කිව. ඒ ගේතේ දැ මේ නි උඩින් සුමට වියලු කතාසුන් දරකතාවගේ පෙනේ හැබැයි ඇතුලතින් වෙන ලොකු ගැඹුර එකක්යන් මෙ ලාස්ෝසක කියනවා එසින්දුවේ දැන් ලාසෝසක කියලා මෙතන් තෙන්ඩ යන්නෙමමූත්‍රේ ටෙන්න්ඩ යන් එකයි මේ සින්දුව කොටස කියන්න නේතුයි මෙ බලන්. වී දුරුකුට ටියයෙන් හදපු යෝධ ප්‍රස්මේ උඩට නැගල සුද්දු නංගිගේ අත අල්ලං උඩ පැනපැන හිනා වෙවි ලිසාගෙන ඉන්නට මට ලිසාගෙන යන්නට මට. ලිස ලිස ඉන්නට මට දුවල දුවල යන්නට මට නිකම්පයින් එන්නට මට ආසයි. ආසයි! හරියාසයි. එක් මරන බ නහොරින් වර්ග මුලිවර්ගෙන අතර ඒසිේ බැදි දෙකයි. උටුවකු පිට නැගිලා පිට දැ ඔන්න හොම අන්න වැඩේ ඇතිනේ. පිරමිඩියක් වටයගහි ඉතින් ය දිග කතාව. එතකොට එක්සමානය රණබ දන හෝරන වර්ගමූල බිවර්ගයන හතර හිසි ැදීම දෙකයි. එතොට මගේ හරිටම උක්කෝමිටික කිවනෑ ඔයා සිංදුව අහල බලන් හරි එතකොට සූත්‍ර භාවිතෙන් වර්ගජ සමීකරණ විසඳීම. මේ කෙදී මෙකේ මේ වර්ගයේද එක්වර්ගයේ සංගුණකය හතර කියන එක ප්‍රශ්නයක් නෑ. ඊළඟට අපි ඊළඟට කරන්න යන වර්ගපූර්ණයේ දී. එක්ර්ගය සංගුණක එක නම් එක විදික් එකට වඩා වැඩිනං අඩුනං හෝ වෙනස් නම් තවත් විදියක්. එහම කතාවක් තියෙන. මේකේ දැන්වන්න සූත්‍ර භාවිතය වර්ගය සමය කරන විසිඳීම. හතරයි එක්වර්ගරන හතායි එක් දන දෙක සමානයි බිදුව වයාට පේනො. ර්. එනං ඒ සමානයි පුතේක් වර්ගය සංගුණක හතරයි. සමානයි ලකුණ දෙක ගන්න. එක්වල සංගුණකේ රිනාාතයි. සී සමානයි දෙකයි. දනන එහින්ද ලුණ කතන්දරයක් අවශ්‍ය නෑනයකට රයි්. මේ ගණනේ තව කතාවක් කියනවා. මූල දාහත සමානයි අතරයිදර්ශම එකයි දෙක ලෙස ගන්න ගන්න කියනවා. අපි ගන්නවා. ඒ සමානයි හතර මෙන්න ඒ සමානයි හතරබී සමානයි රිනහත සී සමානයි දෙක. අපේ සූත්‍රය ඔයාට මතකයි එකට ආදේශකන්නවා ඉති මතකයි කියල බෑ මංචුට්ටක් පැත්රිිල්ලියන්ටද එක්සමානයිරන බී ධාන හෝරින වර්ගමෝල බී වර්ගරින හතරයි ඒ සීබිදීම දෙකයි ඒ. මේකන සූත්‍රය මේකට අපි ආදේශ කරනවා මේකට අපි ආදේශ කරනවා. ර් මේ සූත්‍රයට ආදේශකන්නවා බලමු. ඒක්ග බ නහර වර්ග මල බවාර්ගෙන හතරයි සි බදීම දෙකයි. යි පටව එ අයික් සමානයි. රින B වෙනෝට රිනහත. රින මේ රින වෙනුවට අපි ආදේශකන්නවා රිහ වෙනට රිනහත. දන හෝ රින වර්ගමෝල Bී වර්ග මෙතන Bවර්ගේ. හරි එතගොට මෙතන රිනහතදැම්ම බීට රිිනහතේ වර්ග. රිින හතරයි ඒ ඒ කියල කියන්නේ පහතරයි AC කියෙන කේතේරුම හතරයි ඒ කියෙනන ක ේතේරුම පුතේ. හතර වැඩිකිරීමේ වැඩිකිරීම සී ඒකයි. හතර වැඩිකිරීම ඒයන හතර සීකයන දෙක. බෙදීම දෙකයි ඒ ඒයන හතර දෙයි ඒ ඒකයන හතර පැහැදිලි. රයි.ඒනං දෙම්බලන්න රිනයි රිනයි ධන න දැනහෝ රින වර්ගමූල රින හතේ වර්ගේ දැන හත ලිස්නමේ රි හතරවක් හතර දාසය දාසයවරක් දෙක තිස් දෙකයි. ඉතින් හතලිස්නමෙන් තිස් දෙකක් ග්‍යාම දා හතයි. දනහෝරින දාහතේ වර්ගමෝලයේ බෙදීම අට. හත දනහරින දාහතේ වර්ගමෝලේ බෙදීම අට. ඉතින් මං්චුටක් එතනම එහට කලලියන්න එක් සමානයි හත ධනහෝරින. ධහතයේ මූලේ කියල කැන ගණනෙ දුන්නමුල. හතරයි දශම එකයි දෙක ලෙස ගන්න කියලා බෙද අට බද අට එතකොට. දැන්, ෙද මට මෙත ද නිම්මං ඔය ියන මන් උඩ අයට ගිහිල ලිවට ඔයා හොඳට මතක තියාගැන්න මෙන්න මේ බෙදීම ඉරයි මේ සමාන ලකුණයි මේ සමාන ලකුණයි මේ එක්වල මැද්දයි එක පෙලට එන්න ලියගන්න පුළුවන්න් හොඳයි එම තමයි සාමානෙල් ියන විදි. විති අර එක් සමානයි කියනක උඩ ගිහිල තියන්නේ එක එහෙම පහලට වෙන්න තිබුණ නම් ඉතින් හොඳයි හරි එක් සමානයි හ දන හොන හත රයිදර්ශම එකයි දෙක බෙදීම අට. හරි. ඉතින් පපුතේ එක් සමානයි හත දන්නහෝරින හත රයිදර්ශම එකයි දෙක බෙදීම අට. මෙතනින් එහා සුළු කරගන්න හැටි බලන්න එකක් කිගෙන ගත්තම හැම ානම ඔය වගේ කියලා යාට හරි පහසුවෙන් කරගන්න පුළුවන්. දෙමේ දන්න හෝරින කියද්දි පැටවුනේ දැන එක පාරක් දාළ මැද්දට රින එක පාරක් මෙැද්දට දාල ලියනවා. එක් සමානයි හත දන හතරයිදශම එකයි දෙක බිදීම අට හෝ එක් සමානයි හත රින හතරයිදශම එකයි දෙ බිද අට ද අට තැක්කද මෙදර දනහරරිනිකම ධනක ක පාරක් දා මැදදිලියේන ඒ එකබ අරක් දල මදලන දැක්කද. ඉතින් එක්සමානයි. හයි හතරයි එකල් ලහයි දශම එකයි දෙක බෙදීම අට. හෝ එක්සමානයි. හත කියන ගොඩ පුතා මෙතන හතයි දශම බින්දුවයි බින්දුව. හතරයි දශම එකයි දෙක මෙන්න මෙෙම අඩු කරන්න ඕන. එකතු කරන එක නිකන් හිතෙන්ට අක් ගල කරට අඩු කර එක. ල පෙන් නොත් හොඳයි බිදුවෙන් දෙකක් බෑ දහයෙන් දෙකක් අටයි මෙ එකක් ග්‍යා දහයි එකක් ග්‍යම නමයි නමෙන් එකක් අටයි හතෙන් එකක් ග්‍යියා හයයි හයෙන් හතරත් දෙකයි දෙකයි දර්ශමටයි අට බිදීම අට එනංවාට වැඩේ හරිම පැහැදිලි වීදුරුවක් වගේ පැහැදිල්ලි එක් සමානයි. අට වරක් එකොලහට එකයි දශම ඒට දල්ලයි කොළහහිට නක් තියෙන තිස්සක ටවරක් තුන විසි හතරයි. හතක් කතර පොඩිට හතදාගත හැත්තකට අටවරක් නමේ හැත්ත දෙකයි.ඉතින් ම කෙටි බෙදීම කළේ වට කැමති විදිියකට බෙදන්නට පුළුවනි. හෝ එක් සමානයි. දෙ අටවරක් දෙකට බිදුු අයිදර්ශම විසියට ටවරක් තුන විසිය හතරයි අතරක් ඉතරේ හතලිසටවරක් අය හතලිස් අටයි. දශමස්ථාන දෙකකට පිළිතුර ලැබුණේ. සමහරවෙලාට දර්ශමස්ථාන එකකට වටය යන්න කියන වෙලාවල් තියනවා. එකකට වටයන්න කිව්වත් පුතේ දශ දශමතිීතෙන් පසේ පලවෙනි ලක්කම විතරයි ඕන දෙවැනිය පහට වැඩිනම් එකක් එක තුකරගන්නවා. එක තුරගෙන ඒ එක හලනවා දෙවැනි එක දර්ශමස්ථානය දෙනි දශමස්ථාන පහට වඩෙන එකක් එක තුකරගෙන හලනවා පහට අඩුනං නිකම් මහලනවා. ඔඩියකන්න නිකම් මාහලනවා පැපැ පැ පැහ කියල පොඩිගන්න නිම් හලන. ලොකුව එකක්නක්? තු මක්තින වන අරගෙන හලන. මකද ගතයතු යම එකදයයි මොකද එකේ ඒලා කම එකතු කරගෙන හලනු පැහැදිලිනි සුන්දරයි. රයි. ඒනම් දැ ඔගේ හොන්දවට පරීක්ෂා කරන්න කල්පනා කරන්න හොදට බල මේ කල්පනා කරන්න නොය බලන් හොන්දවට කල්පනා කරයි යන්න බලන්න. ඕක කරලාතියෙන විදිිය එක එක හොඳට හිත කරලාතියන විදි. ර් බලලා මොකදද මේේ ඔයාට අමාරු කෑල් කියලා හිතන්න මුොකුත් තමාරුකොට සක් නෑ වගේ නීදමයා හරිම ලීසිනි හරි ලේසි. එහෙනම් දැන් හරඩු කෙ එක ඉතරක් මල්ලිවේ එකතු කන්න හිතල නිකට ස්ගල කරන්න පුලුවන් රයි. එහෙනම් ඔන්න වර්ගපූර්ණය භාවිතයෙන් වර්ගජ සමී කරන විසඳීම කියන එකට ඔන්න අපි ඇතුළු වනා. වර්ගපූර්ණයක් කරන ආකාරය. මොකදද අපේ සූත්‍රය අපේ සමීකරණය මොකක්ද X වර්ග දන Bx ද C සමානයි බින්දුව ආකාරයට තියෙන ඕනෑම ඕනෑම සමීකරණය. දෙකක් වර්ගේ ද තුනක් ්‍රරින හතර සමාය බිඳදුෙක් දනා අතර සමානය බින්දුු දන රීන ඕනහට වලක්නේ. එනම් වර්ගපූර්ණයක් කරන ආකාරය. හොඳර මතක්තියාන්න මේ දේවල්. ගොඩක් වෙලාට ගුරුවරු මේ ගණන් හැදුවට සමහර ගුරුවරු මිසක් ගොඩක් ගුරුවරු අතින් මේ විස්තරයේ දෙවෙනවා මදි. එනිසා දරුවට ටිකර ඔලේ හිටනවා මදිම හින්ද ම හිතන්නේ දැන් ගුරුවරු මගේ ළඟ ගුරුවරු ඕන තරන් ගෙන ගැන්න තියෙනවා. දශක හතරක් මමෝගන්නවල තියෙනවන්නේ. ගනිත ගුරුරු රටපුරා පාසල් වල ගුරු බෞදතු නෝනතරම්මගේ ගෙන ගත්වායන්නවා උපකාරක පන්ති කරන්න ගුරුබෞදතු නොන තරගන්නවා. හිති එයාය මේ වැඩේ කරනවා ඉතින් මමඔ කියල දෙනෝ. ඇයිට අමතරව බාහිරප පක්ටනල් දිගරි කරන අයට මං වෙනම පන්තිදාලි ගැන්නීම් කරා ඉතින් ඒ වගේ ලොකු කතන්දර ඉන් ලක පණ්ඩිකන් කියන්න තියෙනොවමට ඉතින් එතකෝට ඒතැඇම්වලදි මේවා කියල දුන්න ඉති ගොඩක් කියලලාට එහෙමනැතු ගුරු ඉතින් අපිට දරු කියනවා එහම විස්තයක් මෙ එහෙම දුන්නේ නිකං හදන්ගිය එතකොඩා අරොලුට වදින ආඩු. ඒක අයිති ගොරුවරුට පවා මේ අද දෙරණ නාලිකාමේදේශ ඉතිමටීවි එකේ බලන්න පුළුවන් එහෙම නැත්තන් සමහරයට YouTubeු එක බලයි ඉතිකමක් න කොහමහරි වැඩේ බලාගත්තනං ගොඩ හරි ඉති මගේ පැටවුනේ දරුවල්නේ වර්ගපුූර්ණයක් කරන ආකාරය එක්වාර්ගයේහි සංගුණකය සංගුණකේ කියන්නවා දන්නවා ඉස්සරහ අගය සංගුණකේ. එක්වාර්ග සංගුණකේ එක කර ගැනීම එක්ම තියෙනවනම් එක කර ගණඩ දෙයන්නේ එක කර ගැනීම. ඊළඟ මික්වර්ගේ සංගුණක එක ගර ගැනීම මේ මේ තියෙනගේම් විද ලගන්නවා. එක එකක් නම් මුකදු නැත්තන් එකනෙ ඉති ඒමනක් ප්‍රශයන්න ඉසර හටයන්න්නව තවටඒ තරුවම් වැඩන්න ඒ කොටුව වැඩන්න මේක ඇත්තරම් කොටුවක් විදිර්ධාන්න පුළුවන් තරුවක් විදිරධාන්න පුළුවන්. යි තරවක් විරානකල තම කොටුවත්තිේ නව කොටඩින් තරුකුත්දම. නියත පදේ අනෙක් පසට ගෙන යාම් ඔන්න තවතරුව නියත පදේ අනෙක් පසට ගෙනයාම් නියත පදය අනෙක් පසට ගෙනයාම කටපාඩන් කරගන්න ගෙනයාම නියත පදේ අනෙක් පසට ගෙනයාම ගෙනයාම් නියත පදී ගැන මෙයා අනෙක් පසට ගෙනයන්න ඕන ලකුණ මාරු කල්ලා ඊළඟ එක එක්වල සංගුණකයේ බාගයේ වර්ගය දෙපසටම එකතුකිර එකතු කිරීම එළඟට අන්තිමේක. වම්පස කියන්නේ අත්කති බම මේකට, බත් කනාත දකුණු ඇත ඒ එහා පැත්ත.ස අනිත් අත පාංකනත නෑ අනිත පමත වං අත තියෙන පැත්ත වම් පස පූර්ණ වර්ගයක් සෑදීම. වම් පස පූර්ණවර්ගයක් සෑදීම එම නැත වම් පස වර්ගායිතයක් සෑදීම. වර්ගායිතයක් කිවම ඔයා දන්නෝ සෑදීම. ඔහ නම් ඔන්න ඔය කතන්දර ටික තමයි අපිට ඕන වෙන්නේ. වම් පස වර්ගායිතයක් සෑදීම හරි. එනම් මෙන්න මේ කරුණු හතර තමයි ඉත්තාම වැදගත්. ඔය හතර එක්වර්ගේ සංගුණක එක කර ගැනීම නියත පද අනෙක් පසට ගෙනයාම එක්වල සංගුණකේ භාගේවර්ගේ දෙ පසටම එකතු කිරීම වම් පස පූර්ණ වර්ගයක් එෙම නැත්නම් වර්ගායිතයක් සෑදීම රයි් මේ ටි කටපාඩම් කරගන්න අපි විවේකයක් ගැනිමු විවේකයේදී ඔය ටික ඔයා පාඩම් කරන්න හිතට ගන්න. බව. වර්ගේ සංගුණනක එක කර ගනීම නියත පදය අනෙක් පසට ගෙනයාාම එක්වල සංගුණකේ බාගේ වර්ගේ දෙ පසටම එකතු කිරීම වම් පස වර්ගායිතයක් ඒවත් පූර්ණ වර්ගයක් සෑදීම ර එන චතවල් එකක් ගම ස්ටෝප් රිීෆේස් ගෝ එම කියලා තියෙනව පැරණි පණඩිවරු පින්ටක්ග. විකේ අවසානයි වඇසින ර දැ මං පොඩි කොළක ඇල්ලකුත් ගන්න එකවාට පොට ගන්නනක් එහෙමත් දෙන්න හරි දැන් ඔන්න බලන්න දෙ මේ කාරණාව මේ විදියට කටපාඩම් කරගන්නට ට පුළුවනි හා එ වර්ගෙහි සංගුණකය එකවන අවස්ථා මේකට මං ගාතේ බොහොම ප්‍රයෝජනවත් සමීකරණයක් ගත්තේ ොකද මේ ප්‍රයෝජනවත් සමීයි කරනේ මොකදද ආර වර්ගේ ක්වර්ගේ වෙනුවට අපිට මෙහම කියන්න පුළුවන් පුතා ආර්ගය දන්න හතරයි ආ රින්න හය සමානයි බින්දුව එතකොට මේකේ මූල දහය සමානයි තුනයි දර්ශම එකයි හය ලෙස ගන්න ලෙස ගන්න ර මේ මොකදද දන්නවද මේ දෙදස් විසි දෙක දෙදස් විසි තුන ඇ විසිතු වන විසිේ අතරොගොල ලියන්න ඉන්න මේ පසුගේ බාග ගණන. ගනකුවට ඔය ගැන නොහමනේ දී ලතියෙන්නේ යම් කිසි මොහරිතාව පොඩි පොඩි වැඩකෑ ලක්දදාල් සෙල්ලන්ටික අදදාල පොඩි සෙල්ලමද දාල සෙල්ලන් දම දම ඇවිල් ගන්නවන මේ සමය කරනන්නේ. ගතර පපසේක විස හැට තමයි මේ ගන්න. අ සෙල්ලන්ටික කරගන්නට වෙනම පුුව. සමහරදරුවන්ට ඒ මුල්ලටික නික මනහරි සමජතුර ස් ජකෝන ෑත්‍ර පිසියමක්. ඔය වගේ එක එකේවා දෙනවනේ දීල ඒව වර්ග පල සමහරට මතකන මතකෙනැතුම ගාණපිටි ම තරල දානවා. ම එහෙම දෙයක් කියල දුන්නා. පන්තිවල සහ මේ දෙරනිතු ගන්න අධදග්‍යවුරුදේ. ඉසල්ල ඒ ඒ වැඩ ටික කරන්න එක කරන්න වෙලා මදියුණොත් තක්ගලඒකට පොඩා ඉඩ තිබ මෙතැ නිදල කරන්න. හදිසේ වෙලා මධම වෙලාග අතක ඒ චුට්ට ලකුණු අඩු ඒ යුඩ ික. මෙත දල ලකුණු සිියුව එකටතිේ එහෙම කිව. ඒත් එහෙමෝනෑ. මුලකුන් දහම ගන්න ලුවන් ඇයි අප නේද අර පොඩි පොඩි තල්රපස ත්‍රමතකවෙන්න මොද නද එඒව පුලුවන් මෙයා හරි. එනම් දැන් එක්වාර්ගෙහි සංගුණක එක වන අවස්ථාේ ආදැක්වර්ගෙහි කිව්වට එක්නුවට වයිආ පි ඕනගත් දාගන්න පුළුවන්. ඒක ප්‍රශ්යෙන්න. දැන් ඉතින් ආවර්ගහි සංගුණකේ එකවන අවස්ථාවක් මේක. ඉතින් එකවන අවස්ථාවකදී ඔන්න අපේ අර කිව් තරු හතර ඒ එකට පෙරකිව තරු තරායන්නේ පලවෙනි තරුව මොකදද. එක්වර්ගේෙහි සංගුණක එක කර ගැනීම එ ආරර්ගේ සංගුණනක එක කර ගැනීම එක කරගන්න දෙන්න එක තමයි පළවෙනි තරුව විසික්ක කලා එක අපිට අපා ඒට අපා ඉළඟට එක්වර්ගේ සගනක එක කර ගැනීම ඉළඟට නියත පදයානෙක් පසට ගෙනයාම නියත පදයකයන්නෙ පුතේ ක්‍රනහය අනෙක් පසට ගෙනයාම ආර්වර්ගේ දන හතරයියා ්‍රිනහය එහාට ග්‍යාපතයේ දනහාය. නියතපදය අනෙක් පසට ගෙනයාම. ඉළඟට තරු දෙකක් කියරයිද. මොහත පලනි තරු එක්වර්ගේ සංගුණක එක කර ගැනීම මේක ආ කමන්න. ඉළඟට නියත පද අනෙක් පසට ගෙනයාම ඒ එක කල්ලෙ කරයි. ප්‍රිනහය හට යනුවට දනහය වුණන. ඉළඟගට එක්ල තුමිනි තරුව එක්ල සංගු කටපාඩන් කරගන්න ඕනේ. එක්වල සංගුණකයේ භාගයේ වර්ගය දෙපස්සටම එකතු කිරීම එනම් ආර් වර්ගය දන හතරයි ආ ඉතින් එක්සල සංගුණකය කියද පුතේ හතරන ඒ බාග කියන්නේ දෙකෙන් බෙදන්ඩකෝ දෙවරක් හතරට දෙකන එක්සල සංගුණකයේ බාග වර්ගය මෙන්න වර්ගය දෙකේ වර්ගේ කවර කිය දෙේ වර්ග හතරයින ඔ මංගේ වුණට දෙකේ වර්ග කියල දන්න හේතුවක් ඇතුව එක්සල සංගුණකේ බාගේ වර්ගේ ඔන්න ෝක තමයි දෙ පසටම එකතු කිරම්පුතිේ පැත්තරත් එකතු කරලා අර පැත්තටත් එකතු කරනවා. එක්සල සංගුණකේ බාගේ වර්ගය දෙපසඇටම එකතු කිරීම එළට වස වම්පස කියලා කියන්නේ වම් පැත්තේ වම්පස කිව අධික ති බාහම වං අත තියන පැත්ත බෝඩ්ිකට අත්ධික ති බා වං අත තියන පැත්ත වම්පස පූර්ණ වර්ගයක් එෙම ඇත්තම් වර්ගායිතියක් සෑදීම. පම් පස වර්දාායිතයක්ක් සැදීම් ඔන්න ඔ වර්දා යිතය හදැන්න බොහෝ දරුවන්ට අමාරු ඔන්න වන් කියලද ඔස්සු පිරිට හඳ හඟන්න ෆිට්ටේ මේ ආ වර්ගපදෙන් ආර්ගන්න මේ ඊළඟට දෙවනිියට තියෙන ලකුණ දනනම් දනදාන්න පින තිබුණු රනදාන් අතන දෙකේ වර්ගෙන් දෙකේ වර්ගයේ තියන ට දෙකේ වර්ගයගේ ඇතුල ඉන්න දෙකගන්න ඔන්න බොහොම වටින කතාපුුවතක් හොමටිනා කතාපොතක් දැන් මංකිවව මෙතන දෙකේ වර්ගේ හතර කියලදාන්න එපා කියලා ඔයා නිකංහරි දෙකේ වර්ග හතරයි කියලා දැම්ව නම් එම් හතරේ වර්ගමූලෙත් තමයි මෙතන්ට දෙක ගන්න ඕන හතර වර්ගමූලේ තමයි දෙක ගන්නවා ඉති හොහම ගන්නෙකට බොහොම ලේසිඩ. ඔොමොහොඳයි දෙකේ වර්ගතින එක ඇතුළ ඉන්න දෙකගත්තේ ොට ලේසිනිමයා නේද හය දන දෙකේ වර්ග හතරයි. ආර් ධන දෙක සමානයි මේ පැත්ත තියෙන වර්ගේ එහා පැත්තට යනකොට ොකක් වෙනවද හයයි හතරයි දහයයි දහයි වර්ග මූලේ බවට පත්වනවා මේ පැත්තේ ඉන්න වර්ගයක් එහා පැත්තට හා පැත්තක් කෙනගේ වර්ග මූලයක් බවට පත්වෙනවා. හ වර්ග හා පැත්තට ඇද එහා පැත් එක් කෙනගේ වර්ග මූලයේ බවට පත්ව වෙන හරි. විතරක් නෙවි දන්න හෝරින්න කියලත් වැටෙනවා. දන හෝරින්න කියලත් වැටනු. Xස්රි X කිය යන්න ගනම්වල මේේ දන දෙක හාට ග්‍යාම රින දෙක දනහෝරින රිින දෙ දන හෝරින. දහයේ මෝලය දීල තියනවා මේ දීලතියෙන්නමයා. තුනයි දශ එකයි හය. රයිට්පුතා තුනයි දර්ශම එකයි හාය ඉතින්. දන හෝරින තුනයිදශම එකයි හය උන්දෙට කල්පනා කරන්න කල්ලා තියෙන හැටි රින දෙක ධනහෝරින තුනයිදර්ශම එකයි හාය රිණ දෙක දනහෝරින තුනයිදර්ශම එකයි හය. ඉතින් රින දෙක ධනහෝරන තුනයිදර්ශම එකයි හය. ආ සමා රින දෙක ද තුනයිදර්ශම එකයි හාය. හෝ ආර් සමානයි රින දෙක රින තුනයි දර්ශම එකයි හාය හෝ හෝ කියල කියන්නේ මේ මූල සෙවීමකදී අපි හෝ කියලදාල දෙන්නව දෙ පැත්තට කරන. හෝ කියලදාන්න. හෝ පන්තිලහෙම්මං කිව. හෝ හෝ හෝහෝ හෝ හෝහෝහෝ අසින්දූගපුොඩිග දේ අගදය ම සිින්දදුක්තින දරුවන් රකින් තට යනවා නි සිදුව ම එකක්ති නැතිආමාන රाइ් න දෙක දන්න තුනයි දර්ශමයි හය පැට වනේ ලොකු එකෙන් පොඩිය කඩු කන්නනවා තුනෙ දෙකග්‍යාම එක අයි දර්ශම කයිහාය හෝආ सමානය සාමාන ලකයි ලකම පොඩිලක්ම අඩු කර ලක ලකමේ ලකුණ දන දන්න දන්න්න යන්න. ර් සමනය ලකුණු සමාන නං ඉලක්කම් දෙක එකතු කොට තුනයි දෙකයි පහයි දෙකටම පොදු ලකුණ දානවා රින පහයි දර්ශවම එකයි හාය රයිට් පරිීක්ෂා කරන්න බලන් ඒ දෙකම පරීක්ෂා කරන් ර් දෙකම් පරීක්ෂා කරන්න හරි. ආර් සමානයි එකයි දර්ශවම එකයි හාය කියන්නේ දෙැන් මේ අය පහට වඩා වැඩිනම් එකක් එකතු කරන එකයිදර්වම දෙක්ක කියලා. හරි ආර් සඳහා. ඉතිං රිනාගේ ඕන් නැතිවෙලාවක නං ඔන්න ඔය විදියට බලන්න. රිනාගේ ඕන් නැතිවෙලාවක නං ඔය විදියට ධනාගේ තරක් පාවිච්චි කරන්නට පුළුවන්. ධනාගේ විතරක් පාවිච්චි කරන්නට පුළුවන්. පැහැදිලිනේ ආර් සමානය කයිදර්ශම දෙක්. ්‍රරිනාාගේ ඇත් ඕන නම් වටේලා ගන්න පුළන්. න පහහිදශම. පරික්ෂ කර බලන් කල්පනා කර ඉතින් ආසන්න පලමු දශමස්ථානයට හොයලා දැම් මේක නිගන් සම් මීතර ම මොනාරයම තියන්න පුළල මේ දෙදදා ශවිශ්‍යක විසිතුුණ දැන ශෝියකට ඔන්න කියල දුන්න. ඉතින් මේක ෙදදා ශවිශෂත්‍ර ඔල්සා දහයස්වේනි කියෙල ඔය ඔන්ලයින් ගැනහම පඩිකාරණත් දාල පේ නම්බර ගත් දාලාලතියන ොනාර් විස්ත්‍රරහන්න පුොල කෙර බද්දර වාසිරි නිට්ටමෝ විශ්වෝ ගල්කිස කෝන ටෝන් යා එතන ගැනත් පිසි කලි පන්ති ගැත් දාලතිීන ඔල දදාහය අලුත් පන්ති පටන්ගන්න. ගැ දාලතිය දනුවවත් කරන දන්නයව ඇත්ති දෙැන් අපි ඉසරහටයමු. එක්ස්වර්ගයහි සංගුණකය එක නොවන අවස්තමේ කමාරුයි මේ අමාරුයි මේක් ආවුත් එහෙම වර්ගපූර්ණයෙන් කරන්න කියලා ලමුන් ගොඩාක් අමාරු කරගන්න. නානෝ. ඉතින් ඔයාට පොඩි බඩ්ඩක් කියන්න. වෙන්න පුළුවන් අමාරු දේවල් ටි ටිකක් වැඩිපුර ටච්චකේ යන්න. මෙවර ඕලෙවල් විභාගේ ගැන කියන්නේ. මං ඊලක් දවසෙත් කියන්න ඒ එක මුල කට ගැස්මේදීමම පටන් ගන්නකොටම මොකක්ද. මෙවර ඕලෙවල් විභාගේ ගැන බොහෝ විට මෙන මෙහම තත්ත්යක්ක් වෙන්න පුළන්. ඉතාම සාමාන්‍යය වෙන දගේර විභාගත ආවා වගේම සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක් එන්න පුළුවනි. ඕම සාමාන්‍යක ඒ ආව ෝඩකටම දෙද විසි දෙක විසිතුුණ වෙලාට විසියක්ක විස්ස. දහනමේ හොම දාසන්ද ලාව ෝඩකටම එන්න පුළුවන්. මෙවර ඔයාට ලුකු කාලයක් වැඩිපුර ලැබුණ විශාල කාලයක් වැඩිපුර ලබිල තියව පාඩම් කරන්න ගණන් හදන්න විෂය කරුණු එකතු ගරගන්න සිලබස් කව කරන ආරණය කරන්න විශය නිදශය ඔයාට විශාල කාලයක් වැඩිපුර ලැබිල තියෙනවා. ඒක හිතලා සමහර විට තිකක් අමාරු දැන් මේ යන ඕඩකට පොඩ වෙනස් විදිී හැම විශේම ප්‍රශ්න පත්තර හැදන්නට පුළුවනි. එ ඔයා නිතරම පාඩම යන ගටික් ඇතර හමට ටිය වැඩිපුර පැෙනය අන්නොන. ට කමාරු දෙවල්ටිය වැඩිපුර බාන්නොන හැයිති හෙම උුණනො යම් ගෙටලුක්තියන යම්ම පරාධ්‍යඇත්තිේ නොමකද සමහර දරුව න්නවා. මේ ප්‍රමත වක්්‍රේකටනුවනේ මේක මේ දැන් එක්ක්ෂයේ වයියක්ක්ෂේ ොම ගහපුම ප්‍රමත වක්්‍රේ මේ මෙන්න මේ වගේ වක්්‍රේ කටනුවන. බෝන වක්කය බෝ නා බවක්කය ඒ එක මිස්්ලෙ අපි ඉගෙන ගත්ත ගත්ති. එතකොට ඒ එකේ දැන් අඩු ප්‍රතිඵලත් අඩුයි. මැද ප්‍රතිඵල වැඩ වැඩි ප්‍රතිඵලත් අඩු ඔන්න හොම බෝස්මාන් ්‍යප්තියක ෙමිගෙනගත්වේ වගේයක්තිය නොබේ එතට ඒ ඒ වගේ ප්‍රමත වක්්‍රේකට එන්නනේ ප්‍රතිඵල එන්න ඕන්න ඕොනම විභාගක එහෙම වෙන්නන. එතකොට අර අඩුවෙන් ඉන්න අය. ගක් ම අඩු වෙලා යන්න පුළුවන් මොකද අඩුවෙන් ඉන්නයට යක් අමාරුනාම ඉතින්. වැඩේටියක් වැඩි ඉදිල් වෙලා යන්න පුුව. එකගොලන්ට ෙේට්ෙන්න්න මනෑ සහරි දොර මුගුල් ලිය ගන්න බැරින.ඒගේ වෙන්නත් පුළුවනි. ඒ නිසා ඒවත් හිතල් අතමයි බලධාරීන් එමනතන් මේ හදන ප්‍රශ්නපත්‍ර හදන මහාචාරවරු ආචාරවරු ඒගොල්ලු ප්‍රශ්නපතරයක් හදන්න සෙල්ලමක් න මේේ ගොල්ලුත් කරන්න ඇත්තටම. අපි ගෞරෝ කරන්නඕ මට විවිධ අවස්ථාවල ගනිතය ප්‍රශ්නපත්‍රය හදපු අය නි විදවතුන් හමුව එල කතාබහ කරලා තියෙනවා. කතාහ කර මාතික කතා කරල කියලා තියෙනවා මෙන්න මෙහෙම. කියල තියවා අපි මේ වදන්න කලින් විධ දේවල් පරිශීලනයකනවා. මට කියලා තියන මට සමහරු පියදසන විරත්නක වගේ නිබන්ධන පොත් තියුට් පොත් පවා ගෙනනල්ල ීල යනවා බලන්න කියලා. විධ හිතවත් ගුරුවරු දීල තිනගල මගේ තියව්සුත් අරම් බල තියෙනවා කියෙ කිව්වා මගේ පොත් පත් මං ලියපු. ඒවත් බල්ල තියනවා කියෙලක්ක වව ප්‍රශ්පත්‍රරය හදන්න කලින්දෙ පසු කාලන ඔහ අයි ච් කාලක තවයි මාතතික කියලා න නමුත්තති අපිදන්න කවරුහදනවාද කියෙලෙක රහසේ භාවරයක් කන්න පැනැත්තන් හොඳ නෑ ඉතිං එතකොට මොකද නැත්තල්ලෝ විශාල පිරිසකට පාඩුවක් නවාන්නේ දරුවන්ට ඉතිං මම කියන්නේ ඒකෙෙන් අපි දන්න එයාගේ සිතම් පැතුම්. ඒයා කොච්චරමයකට මහන්සුවේනවාද කියලදන්නු. ඒවාගේම ප්‍රශ්නපතරයක් හරියට අදා ගන්න බැරියවුුණුන් අරිය නිර්මාණය කරගැන්න ැරිවුණු කොට් ේමේවුණුත් අපිගේ මුද මීට සෙන්ටිමීට හටයක් වුණා. එකට ලකුණ දෙන්නවන. අනිවාරෙන් ලකුණු දෙන්නු ඒ එක දර පලිනෑ ගණ හදන්න කිල සමහර අවුරුද ලතීතයේ මංවාට වවිදඒ තැම්මලදි කියන්න පෙන්න්නන්න නිර්මාණවල එහෙම එන්න ගණන නිර්මාණය වෙන්න. එතකොට එහමවස්ථාවක ඒ ගණට අත්ත ගහපයට ලකුණු දුන්න. එක්කොට ගඒ ගණන කරල කොටසර ැත් ඒක අ වශය ලකුණ ටි දන්න. දෙන්න ඒ මේ සෙල්ලම් වැඩක් නෙවේ ලොකු වැඩා ප්‍රශපත්්‍ර හදනක උත්ත්‍රරපත්‍ර සමීක්ෂණය කරනෙ ලොකු වැඩක්. ඒ අදාළ බොහොම අදෙකින් බහුල ගුරුරුත්ත විතරයි මේක කරන්න පුළුවන්. ඉ ඒයට ගෞරෝ කරන්න ඔබ ගෞරෝ කරන්න ඕන. ඉති ඒ අය ප්‍රශපත්ත්‍රය අමාරු කරන්න ඉඩ තියන අවුරුද්දක්මක බුතේ. ඉඩතින අවුරුද්දක් රයි. එතකොට ඒවාගේ වෙලාට මේ වගේ වහන්න පුළුව. මොකදද. එක්වර්ගහි සංගුණක එක නෝන අවස්ථා. දෙක ක්වර්ගේ දන හයයේ ශ්‍රීණ පහසමානයි බිින්දුව. මූල දහන මේ සමානය හතරයිදශම තුනයිහයි මට ගලම මේ කරයියන්නම්ඒ ලොකූට ගන්න අපි වැනි ලොකු කතන්ද්‍රෙට ගියොත් විතරයිේකයන්න. ඉතිං එක්වර්ගේ සංගුණක එක කරගනීම පළවෙනිතරු එක කරගැනීම. එක කරගන්න නම් මේ මෙතැන තියෙන දෙකයි ඒ දෙකෙන්ම බෙදන්න ඕන මේ. මේක බෙදන කොට කරන දෙයක් තුන්දනාටම කල්ලගන්නඕන්. ඉතින් දෙවරක් එකයි හයට තුනායි. ඉතින් මෙයාාවත් දෙකෙන් බෙදුව හරි එතවට මෙතන ක්වර්ගේ දන්න තුනයි රින පහ බෙදීම දෙක හ පැත්තර දැම්ම දන පහ බෙදීම දෙ දන පහබෙදීම දෙක ඉති ඉද මොනවද මේකලේ තම එක්වර්ගේ සංගුණක කර ගැනීම පළවෙනි තරුව ඉවරයි නියත පදය අනෙක් පසට ගෙනයාම දෙදවැනි තරුව රයි තුන් නි තරුව එක්ල සංගුණකේ බාගේ වර්ගේ දෙපසටම එක තුක රිමික්සවල සංගුණක තුනයි තුනේ භාග කෙන තුන බෙදීම දෙක වර්ගේ ඔන්න දෙප පස ම එක තු කරා කවරගේ තුන වර්ගේ නම දකේ වර්ගේ හරයිගේ එහම ගන්න ඇද කියලා ඉති ම ඉසල් කියල දුන් හම ගන්නන්නේ පා කියලා එතකොට දැන් ඉල්ළඟට වම් පස පූර්ණ වර්ගයක් සෑදීම ඉතින් බලමු අපි ඒක තවිස්සර හට ගිහිල්ල වම්පස පූර්ණ වර්ගයක් සෑදීම මෙතින් වම් පස පූර්ණ වර්ගේ තුන බෙදීම දෙකේ වර්ගේ අර පැති පහබෙදීම දෙක දන හතරබෙදීම නමේ රි අප හ අට ඔන්න අපපත් සැටකොඩ්ක් එයිල බලමු මේ xක් වර්ගයෙන් xක් ගන්න තුන බෙදීම දෙක වර්ගෙන් තුන බෙදීම දෙක ගන්න මේ ලකුණ දනගන්න අරපැත්ේ අරවටික එහෙම තියන්න හරි එක් ගත්ත දන තුන බෙදීම දෙක ගත්ත වර්ගය අර එහෙම තියන්න කිව්වා ඉතින් අරපැත්තේ පුදුහරය හතර පුදුහරය හතර දෙවරක් හතරට දෙකයි දේරපපා දහයයි තර කතර ිකයි කරක් නමයයයි. දහයි නමයි දහ නමේ හරි මේ පැත්ත දිගටම එහෙම්ම ගිය හරිනි මේ පැත්තේ එහෙම්ම ගියා. මේ පැතින වර්ගේ හපත්ත යනකොට වර්ග මූලයක්ක් වුණ වර්ග ූලයක් දනොට දනහරරින්න දන්න ඕන දන්න ඕන මේේ වැඇද. හිළඟට ධන තුන බේදීම දෙෙේ හ පැත්තට යනවා රින තුන බෙදීම දෙදක්ක වෙනවා. රිින තුන බෙදීම දෙක්ක වෙනවා. එහනං දැන් මොකද වෙන්න. ඔන්න ඒකේ මෙන්න මෙතන මේ දෙක දෙන්නටම පොදයි පොදුහරේ දෙකේ ලරං උඩේව හෙම්ම ලියනු. දෙක කිය ලර උඩේව එහෙම්ම ලියනු. දනේ මූල දහනමය ගණනෙ දීල තිබුණ මූල දහනමේ ගණනෙ දීල තිබුණා හතරයි දර්ශම තුනයි හය බලන් නෝන එක එක සාධාරණද කියලා දාහසේ වර්ග මූලේ සියලු සත්‍යය දන්න හතරයි කියල්. විසිපායේ වර්ග මූලය ඒ සත්වය උොමදන්නව පහයි කියල්. ඉති හතරයි පහ අතර උත්තරයකේ නොනහතරේශම තුනයි හය මදරවට අඩු උත්තරය දානම උගක් ලඟ ඉදසටේ නිසා ආතරයිශම පහට අඩ උත්තරය හතරයේේශම තුනයිහයි බලනමංඒක සාධාරණී කරනය කලා ඉතින් මූල ධානමනුට අහතරේශම තුනයිහය. මැදර ධනදාලෙ පරක්ලිව මෙැද නිනදාලෙක පාරක්ලිව. ඉතින් මේක මේ අඩු කල්ල දැම ල්ලක ෙන් පොඩි ලොකේ කියෙලකුණට දෙදන්න එකතු කල න්නට පදලක්න වා. ප්‍රරිදෙන්ට කියලා දන්න ඉස්සල් දෙකෙන් බෙදවා උත්තර දෙක ගත්ත මේසුපිරිටි සැල් කියලා දුන්න ඒටිකට්ටක් ගල කයාගෙන ගියා. දෙැන්වාට වැඩි පැහැදිි. වටවිකේ බලනය එහම බදල් ඉස් YouTubeු එක තාවපෝර් එකකින් බලන්න පුලන ගෙදරින් අවසරම් පෝර්්ණ එක කර හෙමන ගන්න නේද වාහන අවශ්‍ය තරන් අනවශ්‍යදවල් ල බලින් නැනමයා පෝර්්ණ එක නේදත් එනං තහෙම කියනවට පන්තිවලදිහෙම්. නෑ නෑ එහෙම කියන ෑගහල කට්ටීම නෑ එහෙම කියන. රයි් ඔයත් ගෙදරනම් එහෙම කියනවා ඇත්ති සාධක භාවිතයෙන් වර්ගජ සමීකරන විසන්දීම සාධක භාවිතය වර්ගජ සමී කරන විසඳීම. රි සාධක භාවිතයෙන් වර්ග සමී කරන විසඳීම එතර පොඩි පොටි ගනන් කකිප අපි ගන්න යනවා සාධක භාවිතය ඊට පස්සේදැම් බලන්න මෙතනි පස්සේ මොක දවෙන්න කෙල පොඩක් බලන්න එතනින් පස්සේ පුුතේ න්න මොනාද එතනින් පස්සේ විභාග ප්‍රශ්නලට එන්නේ එතනින් පස්සේ විාග ප්‍රශ්නවලට එඉන්නේ. ඉතින් විභාග ප්‍රශ්නයකට එන්නට නෙවෙයි සාධක භාවිතයෙන් වර්ග සමී කරණ විශනීමමගෙන ජාතිතුන එක. සාධක භාවිතය සූත්‍රභාවිතය වර්පූර්ණය සූත්‍ර භාතය වර්ගප ර්ණය කල්ලි රයි බොහොම සුපරියටට අද දවස. ඇදැන් අපිට කරන්න යන්නේ කරන්න තියෙන්නේ සාධක භාවිතය ඇති මේකත් බොහොම මහා විශාල වැඩ ටිකා අප එක කොට ගමු බලන් අපිකාව තියෙනව ටිකක් බලමු. අපි ඔයාට කොඩ ලියලම කරලා පෙන් අන්ඩද ඒකෙන් ටිකක් මෙන්න මෙහෙම බලමු සාධක බවද එක්ර්ගේරින පහයික් දන හය මෙන්න පලවෙනි ගාන එක්ර්ගරින පහයික් ධන හය සමානයි බින්දුව. මේක බෙල්ලොක්‍රමේ බෙල්ලොක්‍රමේ එත ගොට බල්ලො ක්‍රමේ ඒ මොක්දේ බෙල්ලොක්‍රම ඔොන්න බලන්න වර්ගය කියන එක xx කියලා ධනමේ මුල තියන xක්ර්ග පුතා xx කියලා කඩනෝ මුල අ එහා පැත්තේ හය කියන එක හදනවා තුන්වරක් දෙක හයයි තුන්වරක් දෙක හයයි හැබයි ඒ දෙන්න වැඩි කලාම කෙලවරයාගේ නඕොන එකතු කරලා හෝ අඩු කරලා මැද පදයෙන් ඕනේ ඒවගේම ලකුණ රින රින කියල දාමු ඔය ආට කියන්ඩ මෙහෙම මම සොයාගත්තු දෙයක් තියනවා මොකද පහ කියන්න ඉලක්කම ගැන ගන්නකොට මේ මේ තුවරද දෙක කියන්න තු දෙෙරත් වන දන්න පුළුව නිතරම ස්සල්ලියන්න ලොකු ඉලක්කම ොකු ඉලක්කම ඉසල්ල ලිවෝත් පොි ඩක් කියන්නන් මේ මේ මැද පද ලකුණ තියෙ රිණ ඒකම තමයි මෙතෙන්ටෙන්න. මොකක්ද ලොකු ඉලක්කම ඉසල්ල ලිවෝත් මේ තුන දෙක එෙදන ලොකු ඉක්ම ඉසල්ල ලිවත් මේ ලකුණ තමයි මෙතැටෙන්න. අනිත්තෙක යහයාගැන් කොමද තුමරත් දෙක හයයි ඉති රිනයි රිනයි තමයි ද නැවෙන්. වැඩි කලාම. ගේ දෙන්න එකතු කල්ල දෙන්නටම පොදුලකුණ තුනයි දෙයි පහහි පොදලක්ුණ රීන්න එකතු කර හෝ අඩු කල්ල ගන්න පුොල මේක එකතු කරලා. එතකොට මේකට පොඩි නෝට් එකක් දෙන්න ඕන හොම කවදාවත් මේ ගුරුවරෙක් මේ නෝට්ටක දෙන්නේ නෑ ඇයි මේ නෝට් එක මාවිසින් සොයාගත්තු එක. ඉතින් ඔන්න සමාජ ගත්ත කිරීම සිදුවනවා. මිට කලනුත් ම මේ කියලති තියෙනවා මේක බ්‍රශ්කක් බුරුස්වා. බ්‍රශ්ක කන්ද දෙකයි තියෙන් හවෙක් දත්මදින බුරුස්වා ද් දෙකයි වගිස්සර ඒ මදින්ට තියෙන එතකොට ඒත් එකෙන් තමයි නොට්ටක දෙන්නේ මේ දෙන්නා මේ මම ඔයා ගත්තු නෝට්ක මෙයා මේ දෙන්න වැඩි කලාම ඉතින් ගනිත ගුරුවරෙක් මේ දේශනය නරබද්දිඒ ගුරුවරය බල කොච්චර සාධරණයිද නෝට් එක දීලා තියෙන විදිේ එහමට තමා රම අරු මේ කරදල් නෝට් ඇද ගන්න ඒයගම මුට තට යන්න දෙන්නත් එපෑ මේක වැඩි කලාම කෙලවරේ අගය එන්න ඕන කෙලවරේ අගය එන්න ඕන එන්න ඕන එකතු කරලහෝ එකතු කරලාහෝ අඩුකරලා මැදපදයේ එන්න ඕන මැදපදය එන්න ඕන පැදිල මැදපදයන්න. එකරලා හෝ අඩු කරල මැද පදයනවා. ඉති මේ බල මේ දෙන්න වැඩි කලාම කෙලවරයාගේන්නවන්. තුම අදධක හයයි ප්‍රිනයිරෙන ඉදන්න. එකතු කරලා හෝ අඩු කල මේ ගනෙන එකතු කරලා තුනයි දෙකයි පහය. සහර්ක අඩු කරලා. ඉති නෝට්ටක පට්ටනේද පට්ට නෝට්ට එකනේ බලන්න හරි.ඒනං සුපිරි. රයිට් ඊලඟට දෙවැනි ප්‍රශ්නය විදියට ගන්නේ කුමක්ද. දෙවැනි ප්‍රශ්නය විදිට මංගන්නවා මෙහෙමකා. බලන්න දෙවැනි ප්‍රශ්නය. දෙකයි වර්ගේ න්න තුනයි xක්න නමේ. දෙකයි xක් වර්ගේ දන තුනයි xක්්‍රීන නමේ. සමානයි බිදුු. සමානයි බිදුු. දෙකයි xක්ර්ගේ ද තුනයික්වණ නමේ සමමානයි බිින්දුු. ඉතින් අපේ කාලවේලාව ඉවරවෙන්නේ අන්නවාට මාර දුකයි මොකද දුක, ඒ දුක මේ හොන්දම කැෑල්ලක් යන විලේනික් දෙම විරුවෙන්ඩ යන්න කියල්. මාලුුවමාක් ෆිෂ් මාක් ඕම එකක් වයගිරගෙන් නෑට් මගේම වැඩක් හොඳේ මේ පෙට්ටික්‍රමය කියලා ස්කොලි කැන්න ති පටියව ගෝ ගහලා එකඒ ගර ගුඩාක් කියයෝ ගන්න නති අපරාදේ ඒ වෙලාව වඩම කෙටික්‍රමය මේ කියන්න දෙ පැත්තේ දෙන්න වැඩි කරලා මාලුවගේ කටට දානෝ කටට දාන මෙද්දයාගේ අරගන මාලුවගේ යටට දානවා වරලට ඊළඟට වරල් යටදාන මේ දෙපැත්තේ වරල් දෙකෙන් ප්‍රතිඵලය නව. ඒ වරල් දෙක වැඩි කලාම කටයගේ නොන එක තු කල් හෝ අඩු කළ නැ්ටයාගනවා. මොනදගයන් දෙක කල්පනා කරලා කියන්නමට මොනවාදගයන් දෙක කියන්න බලන්න කල්පනා කල් මොනවාදාගයන් දෙක. හයවරක් තුනදහාටයි හරි වැඩි කලාම අයෙන් තුනක් තුනයි හරි. දන තුන එහනම් මෙ ආධන මෙයාරින වැඩේහරි. හයවරක් තුුණන දහටයි ධනයි රිණයි වැඩි කලාමරරි නහයෙන් තුනක් තුනයි. ලොකයහෙන් පොඩි කඩු කළලා ලොක එකේ ලකුණ දන්න තුුණයි. දැන් දෙපැත්ත දෙන්න දෙපැත්තට කන්නවා. දෙ පැත්තට කන්නවා. හිළඟට අර ධනහයයි රින තුනයි මැද්දට ගෙනල්ල මෙන්න මෙහෙම දානු. හැබැයි xක්ලින් ගාන දුන නිසා xx කියල දානවා. කිය පද හතරකින්යුත් සාධකයක් කියලා කියන. ඉතිං ඔයාගේ වෙලාව හොඳදතම අවසන්නාපේ වෙලා අවපසන් වනා ඒනිසාපුතය දේ අපිට සිද්ධ වෙනවා ඔතනින් නවත්වන්න. ඉතින් ඔයා කියයි ඔතනිින්ම්ම පටන් ගන්න අපිට උතනිින්ම කියලද නැයි මේක තව පොඩි කැෑල්ල තියනවා. වර්ග දෙකකාන්තරය එක කියල දුන්නොත්හොඳදයි කියලා. එනම් අපි ගළක් දවසය හම්බ වෙලා ඔතනිම පටන් අරම් විභා ප්‍රශ්නලට කියල යන් සම්භාවිතාවට එනම් පුතේ දේ අද වැඩටතු මෙති සමමාප්තයි. පරිස ජීවත්ෙන්න්න ඔබට ජයවේවා තෙරණට ජයවේවා අයිබෝවන් වාසනාවන්